හිතට වගේ ඇගටත් අන්තිමකම් ඇැලි. දවස්හයක් හැමැ තැනම ඇවිදලා හිරිද විතරක් ගෙදරටම වෙලා ඉන්න ගිහාාමත් පිස්සුවාගේ. මම කලිසමත් දාකත්තා බින්දුලගේ ගෙදරවත් යන්න හිතාගෙන. හු ගෙදර ඉදීද නැත්තන් අදත් අවල මේ ගිහිල්ලද දන්නේෙ නෑ. කමක් නෑ යනවා. හු නැතිවුනත් මොකද කටුකන්නේ පුරුදු වෙන්නේ තමුසට අදවත් ගෙදර නවතින්න බෑනේද. ්‍රස්්තියාදුයමයි යන්න හදන්නේ. අපේ අක්කටත් ඕනෙ නැති එකක් නෑ. හැම්ම එකකටම ඔලුවදානවා. තමුසෙලාවගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්දහලෝ අපිට මේ කාලි ඇවිද්ද නැති කකුල් දෙක නාකිවනාාම අපිට බනිනවා. මම ටීෂට්ට එක ඇඳ ගත්තා. කොහේ ගියත්කමක් නෑ? එ මන් අරුුණෙලාගේ කිෙදරට ගිහින් ඇඳම් වගේයක් හැති අරගෙනෙනවා. ට්‍රරන්ස්පෝටටොල්ට කිවනවාද නැත්තම් බෑ මගේ අතේ සතයක්වත් නෑ සීසන් කට්ටෙන් තමයි මේ දවස්සල සම්පූර්ණ ගමනාගමනි දෙන්නම් දෙන්නම් ඔයාළගේ හැම්වෙලාෑම ඉතින් නැති බනේමනි බාපු එක නම් මලේ මල් මම ඒ එන්න කියලා හිතා හිටියේ ඇයි බං අධ්‍යපෂ සේවාවක්කත් සෙට්ටුනාද? නෑබං අම්බානකට ස්ටෝරිස්තිනවා කියන්න. කොහෙද ඒයේ ත්‍රෑවෙච්චි හින්දා කියන්න බැරිවුණනේ වරෙන් වරෙන් කාමරයටම. නංගි අපිට තේ දෙකක් හදන්න ඌ නංගිටත් කෑගහල කිව්වා. උඹ ඒ අන්ජලිගේ ගතාව කිවවා ම මට මතක් වුණු ඉසංකාව. ඇයි ඒ මම විින්දුුගේ ඇඳ ඉඳගත්තා. මට ගිය සුමානි ඉසංග කිව්වා අන්ජෙල ගැ ොඩත් දේවල්. ඒකි මහා පුදුම චර්තය්බං අන්ජලි. කලිඉන්නම් මාර හොඳ කෙල් එෙක් ලු. කායෙක්ක වුණත් හිිනාවෙලා කතා කරනවාලෝ. ඉසංකගේ යාලුුවන්ට හරි පුදුමයිලු අන්ජලි වෙනස්වුනේක. ගියාන් ඉන්දනි බං ඒ උඹ හිතන හැටිනේ මාත් හිතාගනීට එහෙම තමයි. ඒත් මචං ගිහන් අන්ජලීට පන වගේ ආදරේලු. ඌ හැම එකකටම නීතිදාන්නේ අංජලී නැතිවෙයි කියන බයට. ඒ විතරක් නෙවේ ූ හැමතනම කියල තියෙනවා ි ෆිල්ම්මල්ටයි ඒ මේ උත්සපු යවයි හැම සින් එකක්න. දැන් රටම දන්න උන් දෙන්නම් මෙච්චර දවසක් කළේ මොනවද කියලා. ගියාන් එහෙම පද ඇරයම අනිත් කොල්ලා ඒකට ට්‍රයි කරන එකක් නෑ කියලා වෙන්න ඇති. අන්ජිලි ගෑනියක වුණේනම් මේකකි අකමැත්තින් කියලයි මංහිතන්නේ. මම දිග හුස්මක් පිට කලා බින්දුගේ කාමරය එල්ලලා තියන අඩන බබාලගේ පින්තූරේ මගේ දිහ පලාගිෙනඉන්නවා. අපි හැමෝම න බබාල තමයි ඒක වෙලා තියෙන අංජලේගේ අකමැත්තිෙන් අරූගෝනක මට දැන් වූ හිතනව ඇති ඒ මාර්ගින් අංජලිව තියාගන්න ඒත් මාලින්ද උබදන්නවද දවස කංජිලීට ගෙදරීම් බැන්ලතිීනවා මේ සම්බන්ධි ආරංචි වෙලා තාත්තා අංජිලිට ගහල තියෙනවා ඒක අහලා මහ පාර මැදෙදිී ගියාන් හොදර අඩ ලබං උබට විශ්සාස කරන්න පුළුවන්ද ඒක හිතන්න නම් අමාරුයි ඒත් ඇත්ත වෙන්නත් පුළුවන් ඒගිට ආදරයදී ඒවුනාට මචන් වූගේ අමුතුම මාදිලිය ආදරයහින්දා හර කෙල්ල හැමදාම වද මිදිනවා එක්කෙනෙගි තනි කැමැත්තට ආදරය කරන්න බෑ එහෙම කළත් ඒක කවදාවත් හරයන්නෙත් නෑ ඔහු අනික ඕනවට වැඩිය ලව් කරන්න ගියත් ඒක පවා ටිකදවසකින් මලවදයක් වෙනවා බොට ඔවා කියල දුන්නේ නිසංකද පිස්සුදබ ඕවා මම තනීම පර්ෂණ කරලා හොයා ගත්තු ඒවා අපි දෙන්න දවල්ට කාලාහෙම පාර්ටාව අරුණයක්ක් කලාගේ ගෙදර යන්න. ඒ අර වලපාංකෝ අරුණයක් කලාගේ ගෙදරට හැරෙන තැනදි බිඳු ඇගිල්ල දික් කලා. අරුණයක්ක් කලාගේ ගෙදරට කෞුදො කට්ටියක් ඇවිත්වගේ. රතුපාට හොන්ඩ සිවික් කාර එකක් එලී නවත්වලා නෑදැයෝ කට්ටියක් වගේ අපි වෙනවෙලාාව එමුද. අපි යමු මොකද අපි කියා කියලා පෑගානා කිින්නේ එකක්කෑ. බිඳුත් කියපු ඉඳ අපි දෙන්නම අරුණයක්ක්ක ලගේ ගෙදරට කියියා ඇි අරුණයක්ක්කා ඉන්නවද මම ඇන්ටිගිං හව්වා හෝපුතා ඉන්න මම කතා කරන්නම් ඇන්ි අරුණයක්ක්කත් එක්ක එලියටාව හලෝ මල්ලි එන්න මල්ලි ඇතුළට මම ඇතුම්ටික ඇස්සි කල්ලා තිබ්බා අපිගේ ඇතුළට අදදි ෆ්‍රෙන්ච් කාට් එකක්දදාපු හැන්ඩි පොරක් සටිය ඉඳගෙන මැගසින් එකක් කියනවා ිනිහනිකන් සත්තු දෙන්නෙක් දිහා බන්නවාගේ අපි දිහා යටටිම් බැලවා අනින්න හිතනෝ හොම්බට අපි දෙන්න තීට එහා පුටුවේ ඉඳගත්තා මම ටිකෙවෙලාවක් වටවිිට බලබලා ඉන්න අතරේ අරුණයක්ක්ක ගේ ඇතුළට ගින් කෝල් ට්‍රින්ක්ස් දෙකුත්තරගෙන අපහෝ එටක් මල්ලි අක්කාට කීනවද හෙට ක්ලාස් එෙනකොට මගේ බොට් පොතත් අරගෙන එන්න කියලා හාකේ මම බීම එක තොල ගාන ගමන් කිව්වා ඒ එකම අර පොරා එක පාර්ටම අරුණු අක්කා දිහාහ බැලවා ඇයි අරුණේ ඔහෙට එන්න නෙද්ද අපිත් එ එක කැන්ඩියන්න අනේ බෑ සමන්න අයියේ තව ටික දවසන විභාගට තියෙන්ෙන්නේෙත් මේ දවස්සල क्ලාස් එකක් කට්ටුනු තපරාදන කහෙම් කෙල් මල් විභාග විභාගෙන් මම ලංකාවෙන්නෙ සති දෙකයි තුනයි ඒ ටිගේ දිවත්වා එන්නේ නෑ කොහෙවත් යන්න මෙය අව බැන්දට පස්සෙද මට තනියම තමයි ගමන් බිමන් යන්න වෙන්නේ මගේ පපෝ ගිනිගත්ත වගේ වනාා. කාට තොරෙන් මම බින්දු දිහා බැලවා. ඌත් මගේ දිහා යටින් බලනවා. මම අරුණක්ක අදිහාට ඇස්විහි දෙව්වා එයා මගේ ඇස්තිහා බැලු එනෑ බිම බලාගත්තා. වැඩි වෙලාවා අපි එෙහි ඊටියනෑ ඇඳුන් ටිකත් අරගෙන අපි දෙන්න කතා නොකර සෑහෙන් දුරක් පාරදිගේ ආවා. මම අරුණයක්ක්කට මේ තරම් ලෙන්ගතු වෙයි කියෙලා මමුවත් දන්නන්නේ නෑ. ඒ තර කතාවට පස්සෙෙනම් මට මං ගැනම දුකක් හිතුණා හිල්සිාව කොගේ දෙයක් හිත ඇතුළි දඟලනවා ඇයි ඒ මගේ හිත ඇතුළේ ඔටුුණු පළඳපු කුමාරිය වුණේ අරුණක්කා ඒ ඇස්තෙකට කතාවට ගමනට හැම දේගට ම මම ආසයි ඒක ආදරයැද්ද කියලා මම දන්නේෙ නෑ ඒක ආදරයක් වුණක් කවදාවත් හැබෑවෙන්නේ නැති හීනයක් මට තවත්දුක ඒකයි ඒයි මට මේවාගේ දුකක් හිතෙන්නේ මට තේරෙනෙ නැති එකම දේත්තේක මට දැන් එකම එක දෙයක් විතරක් තේරෙනවා මම කැමති දේවල් ඒ විදිටම ලබා දෙන්න තරම් මේ ලෝකෙ ලස්සන නෑ උඹට දුගහිතුනද බිදු කිව අපි දෙන්න අතරේ තිබුණු නහට බව පිඳගෙන ඔවබං මම මගේ අතිජාති මිද්‍රාට ඇත්තම කිව්වා